කොවිඩ් 19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරලද අනිවාර්ය ආදාන ප්‍රතිපත්තිය හේතුවෙන් බලපෑමට ලක් වූ සමාජ කොටස් වලින් ශ්‍රී ලංකා රජයේ විසින් සමාවක් අයද සිටීම පිණිස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. විවිධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හා කමිටුවල නිර්දේශ අනුව තමයි ඒ රාජ්‍ය ප්‍රතිපත්තිය තීරණය වෙලා ක්‍රියාත්මක කළේ. ඒ ප්‍රතිපත්තිය එලෙසින් ක්‍රියාත්මක කිරීම නිසා පීඩාවට පත්වෙච්ච මුස්ලිම් ජනතාවගේ ලංකා ආණ්ඩුව වශයෙන් සමාව ඇයද සිටීමක් තමයි මේ තුළින් අපේක්ෂා කරන්නේ. ප්‍රතිපත්ති මේ වශයෙන් සමාවිල්ලා සිටීමට අනුමැතිය තමයි ඊයේ කැබිනට් පත්‍රිකාවෙන් ලැබුණේ. එහි ඉදිරි ක්‍රියා මාර්ග පසුව දැනුම් දෙයි. කිසිදු ආකාරයකින් මේ වසර තුළ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යොදා නැති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංවර්ධන කමිටුවල සභාපතිවරු වශයෙන් වර්ෂයේ විවිධ අවශ්‍යතා සඳහා වෙන් කරගත් මුදල් තියෙනවා. ඒ මුදල් වියදම් කරමින් කටයුතු කරගෙන යනවා. සමහර අය හිතනවා මේ මැතිවරණයක් ඉලක්ක කරගෙන තමයි සංවර්ධන යෝජනා ක්‍රම දැන් කඩිමුඩිය ආරම්භ වෙලා තියෙනවා කියලා. එහෙම නැහැ. කිසිදු පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේ නැහැ මේ වර්ෂය තුළදී. මේ වර්ෂය තුළදී ජනාධිපතිවරණය පැවැත්තලා ඔක්තෝබර් 17 වෙනිදාට ප්‍රථම ජනතාවට ප්‍රජාතාන්ත්‍රික අයිතියක් ලැබෙනවා. රටට වගකිව හැකි වගකිව යුතු ජනාධිපතිවරේ පත් කරගන්න. රට තුළ වර්ජන රැල්ලක් පවත්වා රජයේ බියගැන්විය නොහැකි බවයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ. මේ වර්ජන රැල්ලක් හදලා ඒකෙන් ආණ්ඩුව දනගස්සලා බය ගන්නලා එහෙම බලය ගන්න පුළුවන්ද කියලානේ කල්පනා කරන්න. ඒකකට වෙනත් ජනාධිපතිවරු ඒකට ඉඩ දෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යටතේ ඇමතිවරු තීන්දු තීරණ ගත්තාම නිවැරදිව ඒ තීන්දුවත් එක්ක රටේ ජනාධිපතිවරයා හිටගෙන ඉන්න බවට තියෙන විශ්වාසය නිසා